ඉලඟට හ තාන්දෝල්න්නේයට ලක් වුණු මරණයක් පිළි බඳව ඒ තීන්දුව ලැබීමට නියමතව තිබුණා ලැබුණු තීන්දුව අද පත්තරවල ප්‍රධහන සිරස්ථලාතර දකින්නට ලැබෙන්න්නේ මෙහෙම දිවයින. ශාප්ටගේ මරණය ගාතනයක්. සියලු සැකකරුවන් අල්ලා උසාවිගේ මහහිස්ත්‍රාත්් ගෙන් ඕයිසි නියෝග ගෙල සහම්මුහුණ මතට පීඩනයක් එල්ල වෙලා කියලාත් ඇයිජ අබේනායකගේ මේ වාර්තාව තුළ සඳහන් වෙනවා ප්‍රකට කෝටිපතිව්‍යාපාරික දිනේශා්ට මහතාගේ මරණය ස්භාවිකව සිදුව එකක් නොව අපරාධයක් එනම් මනුෂ්‍ය ගාතනයක් බවට තම අධිකරණයට සාධහරණ සැකයක් ඇති වන බවතමයි මේ වාර්තාවේ සඳහන්න ලා තියෙ කොළබාතීක බහහිස්්‍රත් රජින්න්දා ජයස්සර භාත්මිය ඒ අපරාධ පනික්ෂණ දිපාර්ත්මීන්තුවේ, අධ්‍යක්ෂවරයාට ය අනුව නියෝග කරනවා මේ සම්බන්දධ සියල්ලු සැකරුවන් අත්ත ඩංගුවටගෙන අධිකරණයට ඉදිරි පත්කරන්නටටියලා. කාලයක්ම ගත වුණා සිද්ධිය වෙලා ඒ ගත වුණු කාලය ඇතුළත, අප මතකේට නගාගත්තුොත් එහෙම පලවුණු වාර්තා ඉළඟටඒ පිළි බඳව කතා බහ පිළිබඳව ගත්තොත් එහම කනත්්‍යට එතුමා රැගෙනයා ගියාදඒම නැත්තන් ඔහු විසින්ම ගියාද කියන කාරණය කනත්තෙන් පුද්ගලයක් පැනගිහිල්ල කියලා කතාාවක් තිබුණ ඉළඟට මේක ගාතනයක්ද සියදි විනිසාගැනීමක්ද කියන්න සැකේ තිබුණ හැබැයි සියදි විනාසාගැනීමක් කෝමද කරන්නේ අම්යම් දේවල් හමුණගෙල්ල සිරකිරීමට යොදාගත්ත එකෙන වයර් ගැන කියවුණ ඒක ගෙදරැන්ටනා විවායර්රික දාදී වශයෙන් සැකයොමූුණ ඊළඟට සැකකරු ප්‍රවීන ක්‍රිට් විස්තර විචාර්කය කියලා කියවනා මොකද ගණදිනුවක් පවත්වා ගෙන ගියයි කෙලෙේ පුද්ගලයායික ශා්ටර් භාත්මයක් මේ ආදී සුද වෙළගට ගෙදරට මේ සැකේ ඇතමුන් විසින්යොමු කරන්නටයුතුර මොකදහෙමසිද්ධී වෙලා තියෙන නිසා ඉතිහාසේ ව්‍යාපාරිකීන්ට ආදාළුව මේ ආදී වශයෙන් ගත්තොත් එහෙම බොහෝ ව්‍යාකූ තත්වයක් තමයි අපට පහගගේ කාල මුල් දකිට ලැබුණ ඇත්‍රේ පොලිස් මාධ්‍ය ්‍රකාශකවරයායට විටින් විට කියන්ඩ සිදනාා මේ පිළිබඳව මේ තොරතුරු සමාජ ගතවීම යම්යම් මාකාරවලින් තොරතුරු සමාජ ගතවීම පරීක්ෂණවලට බාධා එල්ල කරනවා කියලා එවැනි තත්වයන් රැසක් මැද යලිත්්දේහය ගොඩගන්නට සිද්ධ වනාා නැවත පරීක්ෂණ කරද්දි පරීක්ෂණ කරන්න දේහය ගොඩගන්න ආගම සිරරු කොටස් පරීක්ෂණ සඳහ යොදාරන්නවා. ආරක්ෂා කරන්නටත්වේවි කියල කිවුණා ඒ අත්තර පූර්ුවේ යම්යම් සිද්ධ වෙච්ච බරණ පිළිබඳව සබහර කොට සොයනකොට වෙච්ච තත්ත්වයන් එක් ගලපගෙන තමයි ඇතමන් කිව්ේ අර ප්‍රකට ක්‍රිගට් කඩ ප්‍රකට රග ක්‍රීඩකේගේ හධදිස්සිමරණය පිළිබඳවේ මත්තා න්දෝලනයක් පහුගේ කාලිතිබුණන නිසාම මේ ශාක්් මතාගේ සිරුණු කොටස්සෙම රැකගන්නට වේවි කියලත් කිවුණ මේ ආදී මෝ දේවල් මැද ඒ මේ තීන්දුව ප්‍රකාශය පත්තුවවෙන්නේ අධිකරණය බගින් ප්‍රකාශයට පත්තුවවෙන්නේ එය මනුෂ්‍ය ගහතනයක් විදිහටයි. දැන් මෙතරින් එහාට එහා සම්බන්ධ සැකකරුවන් පිළිබඳාව දහනී යොමු වේවි අර්ථඩංගුවට ගැනීම මේ කියනාකාරයට වේවිද, අපි බලමු කුමක්ද සිදුවන්නේ කියන කාරණය.